අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල ලාෆ් ගෑස් මිල වැඩි කරයි 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරේ රුපියල් 4199 දක්වා ඉහළට කිලෝග්‍රෑම් 5 1680යි කිලෝග්‍රෑම් 2.5 රුපියල් 672යි කිරි තේ එකත් 100ට නැගි ඉන්දියා ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය අද රාත්‍රියේ දිවයිනට ඉන්ධන පෝලින් තවමත් තුන්වන වරටත් අද නිවෙන සපුගස් කන්ද විදුලි කප්පාදුව අදත් මෞසා කැලේ ජල මට්ටම සී ග්‍රේන් පහතට අදත් ගෑස් ගන්න ජනතාව පෝලිම් වල ලෝක ආර්ථිකයට හෙම්බිරිස්සාව හැදුනම අපිට නියුමෝනියාව හැදෙනවා රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි කම් හෝම් ගෝ හෝම් කියන හර්ෂණ ගෝ හෝම් ගෝටා කියලා ලංකාවේ අය කියනකොට ඇමරිකාවේ කියනවා කම් හෝම් ගෝටා කියලා ගිනිකොනදිග බෙංගාල බොක්කේ ඉදිරි පැය 24 තුල සුලිකුණාටුවක් දීවර සහ නාවික ප්‍රජාවට අනුතුරු ඇඟවීම් යුක්‍රේනයේ පලා යන දරුවන් මිනිස් ජාවාරම් කරුවන්ගේ ඉලක්ක බවට පත්වෙලා යුනිසෙෆ් ආයතනින් හෙලිදරව්වක් ප්‍රථමයෙන් දේශීය පුවත් ලාෆ් ගෑස් සමාගම සිය ගෑස් බිල ගණන් ඉහළ දමා තිබෙනවා ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක බිල රුපියල් 4199ක් දක්වා වැඩි කර තිබෙනවා එම සමාගම සෙසු ගෑස් සිලින්ඩර මිල ගණන්ද ඉහළ දමා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ ලාෆ් ගෑස් සමාගම පුල පුලා මග බලා සිටි සිය අරමුණ අද ඉටු කරගෙන තිබෙනවා. ඒ ගෑස් මිල ඉහළ දමමින් මීට ටික වේලාවකට පෙර අපට වාර්තා වුණේ ලාෆ් ගෑස් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199ක් දක්වා ඉහළ දමා ඇති බවයි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1680කින් හා කිලෝග්‍රෑම් 2.5 672ක් දක්වා ඉහළ දමා ඇති බවයි. මේ අතර පෝලිම් ජීවිතයේ දැන් ජනතා අවසාන ගමන බවට පත්වෙලා දිගු වේලාවක් භූමිතෙල් පොලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඊයේ මහනුවරදී මිය ගිය පුවත අප වාර්තා කළා විසඳ ගන්න බැරි ප්‍රශ්නයක 1000ක් ලෙඩ තියාගෙන පොලිම් වල ඉන්න මේ ජනතාවට දැන් පොලිමේ ඉඳගෙන ගෙවෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් ඊයේ අවාසනාවන්ත විදියට මිය ගිය වයස අවුරුදු 70ක් වන මේ සීයා පොලිමේ මැරෙන්න ඕනේ කෙනෙක්ද අදූරදර්ශී දේශපාලඥයින් සහ ඔවුන්ට ගැතිකම් කරන ප්‍රධානීන් අද අපේ රටේ මිනිසුන්ගේ ජීවිත හැල්ලුවට පත් කරලා තියෙන්නේ මේ විදියට රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ හැමදාම කියන්නේ ලක්ෂ ගණනින් වෙළඳපළට ගෑස් දුන්නා කියලා. හැබැයි වෙළඳපළේ ගෑස් නැහැ. ජනතාව මේ වෙලාවෙත් පොලිම්වල. ලිට්‍රෝ සමාගම කියන විදියට එයාලා ගෑස් නිකුත් කරනව නම් ජනතාව ගෑස් සිලින්ඩර අරගෙන ගිහිලා අල්මාරියේ දාලා ලොක් කරලා ඇති. එහෙමත් නැත්නම් මිනිස්සු බැංකුවල ලොකර්වල දාලා හංගලා ඇති. පාලකීන් කවුරුණත් කරන්නේ හැමදාම ජනතාව රවට්ටන එක. මේ අද ගෑස් පොලිම් गैस नेतिनिसा अदाद भूमितेल पोलिम दिक्कुने में आकारेट තුනක් විතර නෑ ඉන්නේ. තාමත් එක තැන හෙල්ලෙන්නේවත් නෑ. ලාම්පු දෙල් නෑ, ගෑස් නෑ, මේ ටික ගන්නත් නෑ, ඩාස් ගානේ පොලිමේ ඉන්නවා අපි. පැයක් විතර නෑ ඉන්නා. ඒ කියන්නේ ඉල්ලම් පරිප්පු කියන්නේ මේක තමයි. අපි ඉතින් ඡන්ද දීලා ගත්ත මිනිස්සුනේ. කියන්නේ නම් තෙල් කියන උණු තරම් ගන්න පුළුවන්. අපි මෙහෙ ටුක් විතර බඩගි. දැන් සතයි කියලා හිතනවා. ඡන්ද දුන්නා. දුප්පතුන් නැති කරනවා ඇයුවා. දැන් දුප්පතුන් නැති කරනවා තියෙනවා. කිරිපිටි මිලත් අනුකම්පා විරහිතව ඊයේ ඉහළ දැම්මා. දැන් ඉතින් හදිසියකට කිරිතේ එකක් බොන්න වෙන්නේ නැහැ. මොකද අද ඉඳලා කිරිතේ එකක් රුපියල් 100ට නැක.
ආනයනික කිරිපිටි මිල ගණන් ඊයේ සිට ඉහළ ගියා. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් වැඩි වෙද්දී කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 600ක මිලකින් ඉහළ ගියා. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790ක් වන අතර කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1945ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිල ගණන් ඉහළ ගියත් ඉල්ලුමට සරිලන පරිදි කිරිපිටි වෙළඳපළට සැපීමට කිරිපිටි සමාගම් තවමත් සමත් වෙලා නැහැ. මේ අතර කිරිපිටි මිල ගණන් ඉහළ යාම හමුවේ කිරිතේකක මිලත් ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට අපේ රටේ ජනතාවට කිරිතේකක් බොන්න රුපියල් 100ක මුදලක් වැය කරන්නත් සිද්ධ වෙලා. අපේ ආපන ශාලාවල අපි කිරිතේක නැවත පාරිභෝගය ලබා දීම සඳහා අපි මිල ගණන තීරණය කරා. ඒ තමයි රුපියල් 100ක මිලකට අපි කිරිතේක අලෙවි කරන් තීරණය කරා. අපි ආපන ශාලාව මෙන්න කියන කිරිතේක රුපියල් 100 අලෙවි කරන්න කිරි හැඳි 3ක් දාලා හොඳ ගුණාත්මක තේකක් ලබා දෙන්න. ඒක අවුරුද්දක් ඇතුළත අපි වෙනස් කරන්නේ නැහැ. මොකද මිල ගණන අඩු වුණොත් අපි අඩු කරන වෙන නැවත මිල වැඩි කිරීමක් අපි සිදු කරන්නේ නැහැ. ගෑස් එක ගන්න වෙලදී කඩු කඩේ 5000 ගානේ ගෑස් එක. සීනි කිලෝ එකේ මිල රුපියල් 190 පැනලා. තේ කිලෝ එකේ මිල දැන් රුපියල් 1200 පැනලා. තේ හදන සේවකයා අර ගෙවන්න ඕන රුපියල් 2800යි 3500 අතර පඩිය. ඒතර මේ සියල්ල ආවරණය කරලා තමයි අපි මේ ගණන තීරණය කරන්නේ. ඒතර ආන්නේ කිරිපිටි වැඩි කර ඊයේ. දේශීය කිරිපිටි වැඩි කර කායින් ආලද. ඒතර ලංකාවේ තනකොළ ඩොලරේ මිල ඉහළමත්තක මිල ගණන වැඩි වෙලා තිබේ. මේ රටේ හරක් කන්නේ මේ රටේ ඩොලරද? දේශීය කිරිපිටි මිල වැඩි කිරීම පිටිපස අපට සැකයක් තිබෙනවා. මුන් මේ දේශීය කින දේශීය කින කෑල්ල ගහලා මුණුත් කරන්නේ ආනේනික කිරිපිටි කෑල්ල පුරෝණ එක තමයි. ආනේනික කිරිපිටි වැඩි වෙන කලින් කොහොමද දේශීය කිරිපිටි මිල 105 කින් වැඩි වුනේ? පා දැන් මේ වෙනවා රජයේ සතු කිරි පැකට් හොයාගන්න. පෝලිංග වල ඉඳලා කිරිපිටි බීලා නිකන් ලෙඩ හදාගන්නේ නැතුව දියර කිරි බොන්න කියලා අමාත්‍ය ඩීබී හේරත් මහතා පවසනවා. දියර කිරි ප්‍රචලිත කිරීම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දැනට ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා පිටිකිරි භාවිතා කරන්න. ලෝකේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් තමයි ශ්‍රී ලංකාව. නමුත් වෛද්‍යවරු කියනවා පිටිකිරි භාවිතා කිරීම පෝෂණ ගුණේ අඩුයි විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවායි කියලා. ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් එකතු කරනවා. මේද වෙනුවට පාම් ඔයිල් එකතු කරනවා. පිටිකිරි තමයි මිනිස්සු බොන්නේ මිල ලෙඩ හදා ගන්න. ඒ හින්දා පිටිකිරි වෙනුවට දියර කිරි දෙන්නත් නිකන් නිර්පරාදේ පිටිකිරි ලබා ගන්න පොලිං වල ඉන්න එක නවත්තන්නත් කටයුතු කිරීම අපේ වගකීමක්. ඒ වෙනුවෙන් මුදල් ඇමතුමා මිලියන 1000ක මුදලක් දීලා ලංකාවේ ගොවි ජනතාවට දැන් ගොවියෝ ඉන්නවා 198000ක්. එයාලට දීලා සතුන්ගේ පෝෂණය සහ අභිජනනය ප්‍රමුඛතාවය දීලා කඩිනම්ව ජාතිය අවශ්‍යතාවයේ කිරිවලින් ස්වයං පෝෂිත කිරීම වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ කිරිවල මිල වැඩි කරලා දැන් ලීටරයක් අවම මිල රුපියල් 100යි. මැඩි කරලා රටේ ගාමීය කිරිගොවියන් ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අපේ අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ඩීසල් තුගේරගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට තවමත් ජනතාව දිගු පොලිම්පල රැඳී සිටින ආකාරය දක්නට ලැබෙනවා. අද කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති අයුරුද දක්නට ලැබුණා. තවමත් ඉන්ධන මිලදී ගන්න ජනතාව දිගු පෝලිම් වල සමහර ඉන්ධන පිරවුම් හල් වල ඉන්ධන අවසන් බවටද තොරතුරු වාර්තා වෙනවා. කංජි තෙල් සංස්ථාව නම් පවසන්නේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි. අපි මේ හයිවේ එක දුවනවා. ගාස්තු වැඩි කරලා එහෙන් සෙනග නැහැ. දුවන දින ටර්න් එකක් දුවාගන්න දෙන්නේ නැහැ තෙල් නැහැ. මහමග හැමදාම. දැන් මේ අවස දෙකේ ඉඳන් මේ පෝලිමේ ඉන්නේ. කවුරුත් විසඳුමක් මේකට දෙන්නේ නැහැ නේ. දැයට ඇඳුන කලබල ටිකක් නැතුව යා. මෙහෙම යනකොට. හරිම අමාරුයි ඉතින් මේක දැන් කරගෙන යන්න. තෙල් පෝලිමේ ඉන්න ඊරාගේ තමයි මේ ආවේ. තෙල් විතරක් නෙවෙයි ස්පෙයා පාර්ට්ස් වැඩි ටයර් වැඩි තේරම වලින් වැඩි ඉතින් හරි අමාරුයි මේක කරගෙන යන්න මේ කර්මාන්තේ. ගෙදර යන්න විදියකුත් නැහැ. ඉතින් පොඩි ආයෝ අපෙන් ආ පොඩි ආයෝ ආන තාත්තකෝ කියලා ඉතින් තාත්තා පොලිමේනේ. මේ අතර ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන පළමු ඩීසල් තුගේ රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතයි. ඩීසල් මෙට්‍රික් ටොන් 35000ක් එමගින් රැගෙන එනු ලබනවා. ඉන් මෙට්‍රික් ටොන් 20000ක් කොළොන්නාව නිමාව වෙත ලබා දෙන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 15000 මුතුරාජවලට ගොඩබෑමට කටයුතු කරන බවයි කංජිතෙල් සංස්ථාව පැවසුවේ. ඉදිරියේදී තවත් නෞකා කිහිපයකින් ඩීසල් සහ පෙට්‍රල් රැගෙන ඒමටද නියමිතව තිබෙනවා. මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 5500ක් පමණ වනවා. නමුත් එය මේ වන විට මෙට්‍රික් ටොන් 8000 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා. මේ අතර තවත් දින දෙකක පමණ කාලයකින් පසු පිරවුම් හල් අසල පෝලිම් පහව යනු ඇතැයිද කංජිතෙල් සංස්ථාව ප්‍රකාශ කරනවා. බොරතෙල් නොමැතිවීම හමුවේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අද යළි නිවා දැමීමට නියමිතයි. මේ අතර අදත් කලාප දෙකකට බෙදා විදුලිය කප්පාදු කරන බව
මහජන උපයෝගීතා කොමිසම පැවසුවා. කෙසේ වෙතත් අද දිනේ පැමිණෙන නෞකාවෙන් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දෙන ප්‍රමාණය සලකා බලා හෙට දින සිට විදුලිය කප්පාදු කරන පැය ගන්න තීරණය කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතරේ ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන මවුසකලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් සීග්‍රයෙන් පහළ යමින් පවතිනවා. මවුසකලේ ජලාශ වේලේ උස අඩි 135ක් වන අතර අද උදෑසන 6 පමණ වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 57 දක්වා පහළ ගොස් තිබූ බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේ. එම ජලාශයේ ඉතිරිව පවතින ජලයෙන් ලක්ෂ පාන නව ලක්ෂ පාන පොල් පිටිය යන විදුලි බලාගාරවලට විදුලි උත්පාදනය සඳහා ජලය ලබා ගන්නා බවයි ඉංජිනේරුවන් පවසන්නේ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ගෝඨාංග ජනාධිපතිතුමා ෆේල් වෙච්ච මිනිහෙක් නෙමෙයි ෆේල් වෙනවා ෆේල් වෙන්න ඕන ප්‍රභාකරන් රසවාදී මඩපැවැත්මිතා ෆේල් වෙන්න ඕන හැමදාම ලයිට් කැපෙන්නේ නැහැ මේ ගෑස් හෝලි බින්ද වෙන්නේ නැහැ ආණ්ඩු මාරු කරලා මොකද වෙන්නේ තා මාස ගානක් තුල මේ රට නිවර්දි මාර්ගයකට අරන් යනවා ගෝ හෝම් ගෝඨා කියලා ලංකාවේ අය කියනකොට ඇමරිකාවේ කියනවා කම් හෝම් ගෝඨා කියලා ඒකින්දා එතුමා ජනතාවගේ ඉල්ලීම අනුව දේශපාලනයට ආවනම් ජනතාවගේ ඉල්ලීම අනුව හැකි ඉක්මනින් ගෙදර යන්නත් වේවි ලෝක ආර්ථිකයට හෙඹිරිසාව හැදුනම අපිට නියුමෝනියාව හැදිලා තියෙනවා අපිම බෙහෙත් දීගෙන මේකෙන් ගොඩ එනවා මිසක් වෙන විකල්පයක් නැහැ වෙන දේශපාලන බලවේගයක් නැහැ මෙච්චර අර්බුදයක් තියෙන රටක මිනිත්තු 12ක් කතා කළා මොකද අන්තිමට කිව්වේ මේ අර්බුදේ මම නෙවෙයි නිර්මාණය කරේ. ඉතින් ඒකේ මොකද්ද පැහැදිලි වෙන්නේ? මේ අර්බුදය වුන්ට කිසිසේත්ම තේරෙන්නේ දැනෙන්නේ ඇහෙන්නේ පේන්නේ. අපේ රට මේ විදියට හරි දුවන එක ලොකු දෙයක්. ගිය අවුරුද්දේ ලක්ෂ 59000ක් අපි වියදම් කරා සහනාධාර වෙනුවෙන්. සහනාධාර ගන්න ඕන කෙනයි නොගන්න ඕන කෙනයි දෙන්නම සහනාධාරේ ලබා ගන්නෝ. දියුණුව හංගන මිනිස්සු ඉන්න රටක් කවදාකවත් දියුණු වෙන්නේත් නෑ වෙලක් නෑ දැන් මන් දන්න දේශපාලනේ අනුව මේක මේ අවුරුද්දේ අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ නෝට වැටේ D කියන එකට ඒ කියන්නේ බංකොලොච්චිය නකුරට ඒතකොට ලෝකේ කවුරුත් උදව් කරတဲ့ එකක් නෑ අයියා සත්‍යාධි ශාන්තු විදිට කාලෙ වැඩිය රණේ වික්‍රමසිංහ උඹේට වැඩිය මෛත්‍රීපාලි උඹේට වඩා අද මේ රටේ ජනතාව සැකේ ඉන්නේ රණේ වික්‍රමසිංහාරි මෛත්‍රීපාලාරි හිටියනම් අද මේ රටේ ජනතාව මැරිලා මැරිච්ච දන කසු පෙරවලා එකක් මතක තියාගන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ ලක්ෂ 20ක් ඡන්දබෝලට ගියේ නැහැ කියන්නේ. නුඹින්දකටත් ගැහුවේ නැහැ. රණිට කියලා ගැහුවෙත් නැහැ. සජිත්ට කියලා ගැහුවෙත් නැහැ. ගෙදරට වෙලා හිටියා. එහෙනම් අපේ පළවෙනි උතුකම තමයි මේ ලක්ෂ 20 ඡන්දබෝලට ගෙනියන්නේ. ඉන්දියාව ප්‍රභාකරන්ට අබේදාන්නය දෙන්න කියනකොට මුදල් ඇමතිතුමා තමයි එදා ආරක්ෂක ලේකම්තුමත් එක්ක එදා ඉන්දියාවට ගියේ. ගිහිල්ලා ඉන්දියාව යුද්ධයට බලපෑම් කරනක නවත්තන්න කටයුතු කරෙත් ඔය බැසිල් රාජපක්ෂ ඇමතිතුමා. ඒ හින්දා මේ සැරෙත් මේ ආර්ථික ගැටලුවෙන් නිදහස් කරගන්න බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මුදල් ඇමතිවරයාට මැදිහත් වුණා. ඒක පටු කාරණාවක්වත් අන්තර්ගත වෙලා නැහැ කියලා වගකීමෙන් අපි කියනවා. දැන් මෙයාලා මොකද්ද මේ හැම එකටම පිළියම හැටියට දැක්කේ මුදල් අච්චු ගහන එක. දැන් මං හිතන්නේ මුදල් අච්චු ගහන්නත් කොළ නැති තත්ත්වයක්වත් වෙලා තියෙනවා. අද වත්තික ගන්න තියා ගන්න වෙලා තියෙනවා. දැන් කෘෂිකාර්ම අංශයෙන් අපේ නිෂ්පාදන 30%ක් අඩු කරලා තියෙනවා. මේ පොහොර ප්‍රශ්නේ නිසා. ඒ නිසා අපිට ඊළඟ සිංගල අවුරුද්දෙන් පස්සේ මේ රටේ ජනතාවට එක වේලක් හරි කණ එකක් ලොකු ප්‍රශ්නයක් බවට පත් කරලා තියෙනවා රාජපක්ෂ ආණ්ඩු. ගිය අවුරුදු පහට 1 මෙගාවොට් එකක් ලංකාවේ නිෂ්පාදනය කළා නේ. දැන් ගිය අවුරුදු පහේ තියෙන ගැප් එකයි කෙරවල පිටිය LNG කරනවා නම් 2021 එකේ කරන්න තිබ්බ එක. ඒකත් පහු වෙලා. අද පටන් ගත්තත් අවුරුදු 5ක් විතර යන වැඩන්නේ මේ. ඒතර අවුරුදු 10ක් විතර ගැප් එකක් තියෙන මේ විදුලි බල ශේෂ්ත්‍රය අපිට පුරවන්න. යාපනය ඩාවක්කුලිය සමිද්දි සුමන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංඝාවාසය අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සංඝ සතුකොට පූජා කරනු ලැබුවා. මේ අතර යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දීමද අක්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරි විමල නායක ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව එම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා අවශ්‍ය පාසල් උපකරණ ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර යාපනයේ නාවක්කුලිය සමිද්දි සුමන විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකළ
සංගවාසය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ දින සංඝ සතුකට පූජා කෙරුණා. සංගවාසය සංඝ සතුකල අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ ගැබිනි මාතාවන් 50 දෙනෙකු සඳහා පෝෂණ මනු ප්‍රදානය කිරීමෙන් අනතුරුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යටතේ නාවක් කුලිය නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභින් 36 දෙනෙකු සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමද සිදු කෙරුණා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය නැගෙනහිරට බරව ඊසාන දෙසට ගමන් කරමින් ඊයේ පෙරවරුව වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවතුණා. එම පද්ධතිය උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී අද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවත් හෙට වන විට සුළු කුණාටුවක් බවට පත්විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඊයේ රාත්‍රියේ වැලිමඩ සිට බණ්ඩාරවිල දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අඩි 150ක පමණ ප්‍රපාතයක පිහිටි නිවසකට පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. රිටිගල ස්වාභාවික රක්ෂිතයේ සිදු කළ වැටලීමකදී ඕලුමුයෙකු දඩයම් කර සැකකරුවන් දෙදෙනෙකු දිමරගොඩ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් සියත පිටිය 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය බීච් වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ පසුගියදා පැවති සුදුසුකම් ලැබීමේ තරගවලින් ලබාගත් ජයග්‍රහණ සමගින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානය කරනු ලැබූ 2022 බර්මින්හෑම් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා ආසියානු කලාපයෙන් සුදුසන් තේරීමේ තරගාවලිය පසුගියදා පැවැත්වුණා. එහි අවසන් තරගවලින් ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබෙනවා. එනමු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කරමින් අශේන් රශ්මික සහ මලික් යාපායන ක්‍රීඩකින් දෙදෙනා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා තේරීපත් වුණා. මෙම තරගාවලියේදී මාලදිවයින තරගවට දෙකට බින්දුව කින්ද මැලේසියාව තරගවට දෙකට බින්දුව කින්ද සිංගප්පූරුව සමග පැවති අවසන් තරගය තරගවට දෙකට බින්දුව කින් ජයග්‍රහණී කරමින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. එමෙන්ම ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කාන්තා කණ්ඩායමද මෙම තරගාවලිය අවසන් මහා තරගයේ ජයග්‍රහණී කරමින් අපරාජිතව බර්මින්හෑම් නුවර පැවැත්වෙන පොදුරාජ මණ්ඩලීය තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙහිදී කාන්තා කණ්ඩායම නියෝජනය කළ දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුෂාන් යන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ප්‍රථම තරගය තරගවට දෙකට එකකින් සිංගප්පූරුව සමග පැවති අවසන් තරගය තරගවට දෙකට එකක් ලෙසින්ද ජයග්‍රහණය කරනු ලැබුවා. මෙම ජයග්‍රහක කණ්ඩායම සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීම වීකමෝ නගරාධිපති දයන් ලන්සා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මධ්‍යහනුපාත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.